Mevelavi Pranil Tamay. ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වීමෙන් පසුවද ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු වෙනුවෙන් තවදුරටත් සහාය දැක්වීමට සූදානම් බව ඇමරිකාව පවසනවා. එරට භාණ්ඩාගාරයේ ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් රොබර්ට් කැප්‍රොත් රාජ්‍යමාත්‍ය ශිහාන් සේමසිංහ සමග මුදල් අමාත්‍යාංශයේදී පැවති හමුවකදී මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය කරා යාමේ නියමිත දිශාව කරා ගමන් කරමින් තිබීම හේතුවෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සෙසු රටවල් එකඟත්වය පළ කළ බවයි අමෙරිකානු භාණ්ඩාගාරයේ ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම්වරයා පැවසුවේ. එහිදී ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් ඇමෙරිකානු රජය දැක් වූ සහයට සිය කෘතඥතාව පළ කරන බව රාජ්‍යමාත්‍ය ශිහාන් සේමසිංහ පැවසුවා. දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ෂික සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් ඇමරිකාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහයෝගය අගය කරන බවද රාජ්‍යමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම් රොබර්ට් කැප්‍රොත් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක්ද පැවැත්වුණා. මෙහිදී දෙපාර්ශ්වය අතර ආර්ථික, සමාජීය, දේශපාලනික කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වූ අතර එහිදී විපක්ෂ නායකවරයා පවසා ඇත්තේ වත්මන් රජයේ අදූරදර්ශී බදු ප්‍රතිපත්තිය නිසා ජනතාව පීඩාවට පත්ව ඇති බවයි. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. එමෙන්ම සමගි ජනබලවේග රජයක් තුළ ජනතාවට සහන සලසමින් බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආකාරයත් IMF කිවිසුම නැවත සලකා බලා ඒ ජනතා හිතවාදී ලෙස සංශෝධනය කර පවතින බංකොලොත්භාවයෙන් ගොඩේමට සමගි ජනබලවේගයට ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද විපක්ෂ නායකවරයා මෙහිදී දැනුවත් කර තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූනි මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මැයි මාසයේදී 0.09% වූ උද්ධමනය ජූනි මාසය වන විට 0.17% දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව පවසන්නේ. ආහාර උද්ධමනය මැයි මාසයේදී 0.01% ලෙස පැවති අතර ජූනි මාසයේදී ඒ 0.14% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර නොවන උද්ධමනය මැයි මාසයේදී 0.13% ලෙස වාර්තා වූ අතර ජූනි මාසයේදී එය 0.18% දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව සඳහන් කරන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.